රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත වරාය කණිජ තෙල් විදුලි ජල සම්පාදන ප්‍රවාහන ගුරු සෞඛ්‍ය ඇතුළු වෘත්තීය සමිතිය රැසක් හෙට වර්ජනයට සූදානමින් හෙට රටම වහන බව වර්ජකීන් කියයි Tapel Atyavasha Seva Vakkarai, Dumbriya Nivadu Avalangui, Mona Gasset Gahuat Nivadu Avalangu Kalat Varjanekarna Baba Vurtiya Samiti Pavasai, Palat Pahaka Vaidyavarun Ledavei, Varjanavalta Muhunadimata Rajaya Sudanam, Amati Bandulagin Prakashayak, Malvatuha Askari Mahana Himivarungin Janapatite Lipiyak, Palat Palana Mathivarane Niyamita Paridhi Pavathvima Rajaya Wagakimak, Mahana Himivarun Avadharane Karayi. පුංචිහේවා යලි හඬවදි කරයි මුදල් ලබා දීමේ වගකීම තියෙන්නේ රාජ්‍යට මුදල් මත තමයි අනික් කටයුතු ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙන්නේ සියතට විශේෂ කාර්ක සභාවක් පත් කිරීම මාධ්‍ය මර්ධනයේ එක් පියවරක් මාධ්‍ය පිළිබඳ ජනාධිපතිවරයාගේ ස්ථාවරය හෙලිකල යුතුයි අනුර අවධාරණය කරයි සියත නාලිකාවේගේ හැසිරීම පිළිබඳ රටේ ප්‍රසාදයක් තිබෙනවා ඔබගේ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳවත් ඔබගේ විශේෂයෙන්ම ටෙලිවැකී ඇගීමක් තියෙනවා පුරවැසියන් කෙරෙහි සත්‍ය කරුණු සමාජයටද එකතු කරමින් ඉන්න සමාජය හිතනවා ඒක රනිල්ට වදයක් කියලා රනිල්ට හොන වුණේ ඕන වෙන්නේ හීලෑ වුණු මාධ්‍ය අනසකට යටත් වුණු මාධ්‍ය දේශීය ප්‍රවෘත්ති වෙතටයි ප්‍රථමයෙන් නවදහනය ඉහළ දැමූ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් හෙට දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ වෘතීය වේදීන් සහ වෘතීය සමිති රැසකගේ සහභාගීත්වයෙන් මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාවේ සියලු කාර්ය මණ්ඩලයේ නිවාඩු අද සිට අවලංගු කිරීමටයි රජය පියවරගෙන ඇත්තේ තැපෑලද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා මෙම වෘතීය සමිති ක්‍රියාමාර්ග හරහා රටේ පොදු නීතිය කඩකළහොත් ඉදිරියේදී නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු රසකට විරෝධය පළ කරමින් හෙට දිවයින පුරා වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතයි. ඊට වරාය, තෙල්, සෞඛ්‍ය, හෙද, ගුරු සේවා, ජල සම්පාදන, තැපැල් ශ්‍රේෂ්ඨ රසකම වෘත්තිකයින් ඇතුළත්. ඒ අනුව හෙට උදෑසන සිට පැය 24ක වර්ජනයක් ආරම්භ කිරීමටයි වෘත්තීය සමිති සැලසුම් කරමින් සිටින්නේ. මේ හෙට දින වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් පළ කළ විදුලි වෘත්තීය සමිතිය. අපි හෙට සියලුම විදුලි බල මණ්ඩලයේ අක්‍රිය කරනවා රටේ ජනතාව පීඩාවට පත් නොවන ආකාරය නිසා අපි විදුලි බල මණ්ඩලයේ සියලුම සියෝ කිල්ලිමක් කරනවා මෙතනින් නොනවති අකණ්ඩ වැඩ වර්ජනයකට යන්න හෙටින් පස්සේ සිද්ධ වුණොත් ඒ බලගතු තීන්දුව අපි ගන්නවා ඒ තීන්දුවෙන් ආණ්ඩුවටත් අකුලගෙන යන්න වෙනවා කියන කාරණේ අපි අවධාරණය කළා කියනවා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එක් දින වැඩ වර්ජනයකට සහාය පළ කිරීමට දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිතිය සඳහනේ තීරණය කර තිබෙනවා සංකේත වැඩ වර්ජනයට අද දුම්රිය එන්ජින් රියදුරන් නියෝජනය කරන ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේර් සංගමේ විධායක සංඝ සභාව තීරණය කරලා තිබෙනවා අද මධ්‍යම රාත්‍රියේ 12 සිට හෙට පැය 24 තෙක් සංකේත වැඩ වර්ජනයකට සහභාගී වෙන්න. කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංගමය හා දුම්රිය නියාමක සංගමය ඇතුළු සංගම් රැසක් මෙම වර්ජනයට සහාය පළ කරන්නේ නැති බවයි ප්‍රකාශ කළේ. එසේම අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කටයුතු කළා. තැපැල් සේවයේද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. මොන කෙසට් ගැහුවත් වෘත්තීය ක්‍රියාමාර්ග නතර කරන්නේ නැති බවයි තැපැල් වෘත්තීය සමිතිය පවසන්නේ. ඒ වැඩ වර්ජන කාලය තුල දිවයිනේ කිසිදු තැපැල් බෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිදු තැපැල් කාර්යාලයක් විවෘත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තැපැල් ප්‍රවාහනය සහ තැපැල් භාණ්ඩ බාර ගැනීම මුළුමනින්ම නවතිනවා. තැපැල් කාර්යාල කවුරු කටයුතු කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. මොන අත්‍යවශ්‍ය සේවා ගැසට් ගැහුවත් අපේ ක්‍රියාමාර්ග නතර වෙන්නේ නැහැ. අධ්‍යාපන ශාස්ත්‍රයේ වෘත්තීය සමිති රැසක්ම හෙට දිනේ වර්ජනයට එක්වීමට නියමිතයි.
මුළු රටේම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සුරක්ෂිතතාවය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමයි හෙට අපි ගුරු විදුහල්පතිවරු මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා එක්වන්නේ. හෙට දවසේ මේ රටේ වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව කරන ආණ්ඩුවේ ජනපීඩනයට එරෙහිව වැඩ කරන ජනතා විරෝධය යන තේමාවෙන් කරන මේ වැඩ වර්ජනයට ගුරු විදුහල්පතිවරු අපි සියලු දෙනා සම්බන්ධ වෙනවා. ක්‍රියාකාරී මේ වැඩ වර්ජන අපි ඉස්සරහට ගෙනවා කියන කාරණාව කියන්න කැමතියි. රට පුරාම විශේෂයෙන්ම කොළඹ කොළඹ හෝමාගම පිළියන්දල සහ බොරැල්ල මන්සන්දි ඇතුළු රට පුරා කලාප මට්ටමින් උද්ඝෝෂණ පවත්වන්න සූදානම් වෙලා ආයක වෙන්න හිට වැඩ පිරිවෙන් ගුරුවරු පරිණාධිපති හඳුරන් වහන්සේලා පරිණාචාර්ය හඳුරන් වහන්සේලා සහ පරිණාචාර්යවරු ගිහි පරිවණාචාර්යවරු සහ සීලමාතාවන් ඇතුළු කොට ඇති ඒ හැමෝම දෙනාම හෙට දවසේ පැවැත්වෙන මෙම වැඩවර්ජනය සඳහා සක්‍රියව දායක වෙනවා. මේ අතර සැලසුම් කළ පරිදි අද දිනේදී පළාත් පහක වර්ජන ක්‍රියාමාර්ගයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවතීර්ණ වුණා. හෙට දවස එදා 1980 ජූලි වර්ජනයට එහා ගිය, එහෙම නැත්නම් 1953 හර්තාලයට එහා ගිය මේ රට සම්පූර්ණයෙන් අකර්මණ්ය වෙන දවසක් බවට පත් වෙනවා. ඒ නිසා එතනට යා නොදී මේ ප්‍රශ්න විසඳීමේ වගකීම, මේ ප්‍රශ්න විසඳීමේ අධිකාරිමේ බලය මේ මොහොතේදී ආණ්ඩුව සතුව තියෙනවා. සෞඛ්‍ය සේවාව ඇතුළට හමුදාවවත් පොලිසියවත් පොලිස් පොලුවත් වෙන කවුරුත් ඕනේ නැහැ. අපි අත්‍යවශ්‍ය සේවා හදිසි සේවා සඳහා කණ්ඩායම් යොදවලා තියෙනවා. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කියන්න අපි ඒක ආවරණය කරන්නම්. හැබැයි බලහත්කාරය ගෙනල්ලා මේ වර්ධනය අඛණ්ඩ වර්ධනයක් දක්වා දීර්ඝ කරගත්තොත් එක්කෙනෙක්වත් රෝහලේ නැති වෙන තැනට වර්ධනය කරගත්තොත් ඒකේ වගකීම ඒක තීරණය ගන්න ජනාධිපතිවරයා හරි පොලිස් ඇමතිවරයා හරි ඔය කවුරු හරි බාර ගන්න ඕනේ. මේ අතර මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමයේද අද විරෝධතාවයක නිරත වුණා. ඒ මහ බැංකුව ඉදිරිපිටදී එසේම හෙට දින පැවැත්වීමට නියමිත දැවැන්ත වෘත්තීය අරගලය සඳහා ලංකා බැංකු සේවක සංගමයේද සහාය පළ කිරීමට නියමිතයි. ඒ අනුව ඔවුන් අද කෑම පැයේදී ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණවල නිරත වුණා. මේ අතර රටේ පොදු නීතිය කඩකළොහොත් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍ය බඳුර ගුණවර්ධන ප්‍රකාශ කළේ. මරාය නැවුතොට ගමනාගමනය තැපැල් විදුලි මේ සියල්ල රටේ පොදු නීතිය කඩකළොත් ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක නීතිය කඩකළාට පස්සේ තමයි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ. ඉහළ යන ජීවන වියදම පහත හෙලා සමාජ නොසන්සුන්තාවය සමනය කිරීමට නිසි ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව මල්වතු අස්කිරි මහනා හිමිවරුන් පවසනවා. ඒ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රජයේ වගකීමක් බවද මහනා හිමිවරුන් ජනාධිපතිවරයා වෙත අවධාරණය කර තිබෙනවා. මල්වතු සහ අස්කිරි මහනා හිමිවරුන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපියේ උපුටා ගැනීම රට තුළ උද්ගත වී තිබූ දැඩි ආර්ථික දේශපාලනික හා සමාජීය අස්ථාවරත්වය යම් පමණකට සමනය කොට රට තුළ ස්ථාවරයක් ඇති කිරීමට ගරු ජනාධිපතිමාන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නය ලෙස අපගේ ප්‍රසාදය පළ කරමු. එහෙත් පසුගිය කාලවකවානුව තුළ සිදු වූ ආර්ථික සංකෝචනය, අධි උද්ධමනය, දුර්වල රාජ්‍ය කළමනාකරණය මෙන්ම වර්තමානයේ වන විට ක්‍රියාත්මක වන අධික විදුලි ගාස්තු, ජල ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යන්ගේ මිල දැරිය නොහැකි ප්‍රමාණයකින් ඉහළ යාම හේතු ජන ජීවිත අඩාලවීමත් සමග උද්ගත වී ඇති සමාජ පීඩනය පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ද මනා අවබෝධයකින් පසුවනු ඇතැයි අපි සිතමු. උද්ගත වැති ආර්ථික අභියෝගයන්ට සාර්ථකව මුහුණදී ඉහළ යන ජීවන වියදම අවමකොට මහජන ජීවිත සුරක්ෂිත කිරීමට ජනතා හිතවාදී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතුය. එසේම මෙම තීරණාත්මක අවස්ථාවේ රට ආර්ථික වශයෙන් යළි ස්ථාවර කිරීමට සියලු පාර්ශ්වයන් සිය යුතුකම් හා වගකීම් මනාව වටහාගෙන කටයුතු කළ යුතු බව අපි තරයේ විශ්වාස කරමු. ඒ සඳහා ප්‍රායෝගික තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය පසුගිය කාල වකවානුව පුරාවටම අපි පෙන්වා දුන්නෙමු. මහජන සුභසිද්ධිය උදෙසා පක්ෂ දේශපාලන න්‍යායපත්‍රයන් ඉවතලා ජාතික ප්‍රතිපත්තීන් මත පදනම් වූ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය අපි නැවතත් අවධාරණය කර සිටිමු. ජීවන වියදම ඉහළ යාමෙන් ජන ජීවිතය අඩාලවීමත් සමග සිදුවන සමාජ පරිහානිය හා අරාජකත්වය පිළිබඳව බෞද්ධ සූත්‍ර සාහිත්‍යගත කූටගන්ත සූත්‍රය,
චක්කවර්ති සිහනාද සූත්‍රයේ වැනි සූත්‍ර තුල මනාව විස්තර කොට ඇත. එහයින් ආර්ථික අර්බුදයේ සමස්ත බර ජනතාව මත පැටවීම වෙනුවට රාජ්‍ය මුදල් නිසි කළමනාකරණය, දූෂණ පිටු දැකීම, රාජ්‍ය සම්පත් අවභාවිතයේ වැළැක්වීම, මහජන නියෝජිතින් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද ඉවත් කිරීම වැනි ප්‍රායෝගික විසඳුම් තුලින් මහජන පීඩාවන් අවම කිරීමට රාජ්‍යය කටයුතු කළ යුතු බව අපි අවධාරණය කර සිටිමු. තවද පළාත් පාලන මැතිවරණයේ කල් දැමීම මහජනතාව අතර යම් නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට හේතු වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය සුරකීම යනු නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීම බව ජනතා පරමාධිපත්‍ය ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකයෙකු ලෙස සම්භාවනාවට පාත්‍රව ඇති ඔබතුමන්ද මනාව දන්නා කරුණකි. එහින් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීම රාජ්‍යයේ වගකීමයි. පෞතන ගැටළු පිළිබඳව සිදු කරන මහජන විරෝධතාවයන් රට තුල දේශපාලන, ආර්ථික හා සමාජීය අස්ථාවරත්වයක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නොකළ යුතුය. එසේම සාමකාමීව රටේ නෛතික සීමාවන්ට අනුගතව නිදහසේ ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මහජනතාවට තිබිය යුතුය. එහෙන් නීති ආධිපත්‍ය සුරක්ෂිත කරමින් මහජන ගැටළු පිළිබඳව සංවේදීව ජීවන වියදම පාලනය කොට ජන ජීවිතයේ ක්‍රමෙන් යථාවත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. අත්සන් කළේ මල්ලතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්, අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්. තැපැල් ඡන්ද පත්‍රිකා හෙට දින ලබා දීමට නොහැකි බව රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිතිය පවසනවා. දැනටමත් තැපැල් ඡන්ද පත්‍රිකා 75%ක පමණ ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන් බවයි එම වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේ. මේ අතර මාර්තු 9 වනදා ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු නොකිරීම තුලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් කර ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. මේ අතර මැතිවරණය සහ මුදල් අතර පවතින අර්බුදය පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා අද යළි අදහස් පළ කළා. මේ ආණ්ඩුවේ අඳෝනාව තමයි මුදල් නැති අඳෝනාව. ඉතින් මේ මුදල් නැති අඳෝනාවට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මේකට වග කිය යුතුද? තරම් ප්‍රමාණයක් මුද්‍රණය කළා කියලා මොන තරම් මුදලක් වැය වෙලා තියෙන මේ වැනි විදිහ. මිලියන 40ට සරිලන ආකාරයට තැපැල් ඡන්ද පත්‍රිකා 75%ක් විතර නිම කරලා තියෙනවා කියලා කිව්වේ. ඉතුරු 125 දෙන්නම් කාසි වලට ගහන්න කියන්නේ 2023-22 චක්‍රලේඛනේ. ඒකේ පැහැදිලිවම කියනවා ණයට කරන්නත් එපා, ණයට දෙන්නත් එපා කියලා. කොහොමද කරන්නේ? තැපල් ඡන්ද කියන කොමසම ලබා දී 60 දිනේ. ඒක කරන්න පුළුවන්. අපිට තැපල් ඡන්දය මේ වෙලාවේ වින් කරන්න කියලා කිව්වොත් අපි කිසිම සේවකෙක් කොයිම වෙලාවකවත් බෑ කියන්නේ නැහැ. අපි වැඩ වර්ජනයට සහභාගී වෙන්නේ නැහැ. තැපල් ඡන්දය වින් කරලා අපි දෙනවා. හැබැයි ආයතනයේ පාසුකම් ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ 60 දෙන්න වෙන්නේ නැහැ කියලා. 60 කොමත් දෙන්න බෑ. 60 දුන්න කොම 60 වින් කරන්න බෑ නේ. 100 වින් කරන්න බෑ නේ ඇවිල්ලා. කෙසේ වෙතත් තැපල් ඡන්ද පත්‍රිකා 75% මුද්‍රණය කර අවසන් නම් එම ඡන්ද පත්‍රිකා ලබා දීමට කටයුතු නොකරන්නේ මන්දැයි අප කළ විමසීමකදී මැතිවරණ කොමසම ප්‍රශ්න කර සිටියා. අපේ උසහාය ඡන්ද ගැනිකවම ඡන්දය තියන්න. නමුත් ඒ ඡන්දය තියන්න කොමිසමට තනියෙන් පුළුවන් කමක් නැහැ. ඒ අදාළ ආයතන සහාය හා මුදල් නැතුව. ඒතර බොහෝ ආයතන සහාය නොදීමට හේතුව වශයෙන් කියන්නේ මුදල් නැහැ කියලා. ඉතින් මුදල් ලබා දීමේ වගකීම තියෙන්නේ රාජ්‍යයට. එතකොට මේ මුදල් මත තමයි මේ අනික් කටයුතු ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙන්නේ. අපි එක් එක් ආයතන බලකොටු වෙලා තියෙන්නේ. රාජ්‍ය ආයතනයක් ගත්තත් එහෙම තමයි. ද ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියන බලකොටු වලට අමතරව බලකොටු කොච්චර දෙනවා අපේ රටේ. එතකොට මේ වැරද්ද නිවැරදි නොවන තාක්කල් අපි හැමදාම මේ තත්ත්වයන් තුල අපි උත්සාහ කරන්නේ එකයි, අපිට පුළුවන් ප්‍රමාණය අපි දේ කරන්න වෙයි. අපිට ඒ දේ කරන්න වෙනවා. අපිට තියෙන සුදු පාට කොලයක කළු පාට අකුරෙන් ගහපු නීති ටිකක් තමයි අපි නිලධාරී ක්‍රියාත්මක කරන්න තියෙන්නේ. ඒක එක එක්කෙනාට පාට කණ්ණාඩි දාලා බලන්න පුළුවන්. ഇതുමලනා දාන කණ්ණාඩියේ ඒ පාට දාගෙන අපිට බලන්න බෑ. අපි බලන්න ලෑස්තිත් නැහැ. එහෙමනම් මේ රස්සාවල් දාලා යන්න ඕනේ. මාර්තු මාස 9 වනදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුලින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, අමාත්‍ය මණ්ඩලය සහ මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජනබල වේගයේ ලේකම් නිහල් අබේසිංහ යන අය විසින් පෙත්සම ඉදිරිපත් එහි වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය, පොලිස්පතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 35 දෙනෙකු නම් කර තිබෙනවා. දැනට කකුලුවා දිය කෙලිනවා වගේ ඔහේ පීන පීන ඉන්න අපි විශ්වාස කරනවා මේක ප්‍රබල නඩුවක්, මේ විශේෂ නඩුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර දෙයි කියලා. මේක ආදර්ශය කරගෙන අපි කියනවා දැන්
දැන් හරි මේ නම් කළා තියෙන දිනේ මැතිවරණය පවත්වන්න කියන බලගිරීම තමයි මේ හරහා අපි කරන්නේ ආණ්ඩුව මේ ගත ක්‍රියාමාර්ග හරහා ඍජුවම අභියෝගයට පත් වෙන්නේ මේ රටේ පුරවැසියන්ගේ පරමාධිපත්‍ය බලය මේක තුලින් දෙන ආදර්ශ ධාමාත්ම භයානක සියත නිවුස් ඔබ වෙත ගෙනෙන්නේ මගේ ලෝකය මගේ විදිහට සරසන්න කාන්තා රන්ගිනුම් ලංකා බැංකුවෙන් පුතක් මවකට කියුටි පැටියට සනීපට ඩාලි බට්ලර් වෙතින් කල්පිරීමේදී රක්ෂිත මුදලටම බෝනස් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඈලි කෑෂ් චිකන් ඉස්සෝ ඩෙවල් ජාති මහ ගොඩක් රයිගම් සොයා මීට් දවස් 30ට රස 30ක් මාස 2කට 123ක් මාස 4කට 125ක් වැලියබල් FD 3D ලේයරේකින් සමන්විත QT baby diapers උරා ගැනීමේ ශක්තියෙන් වැඩි නිසා පැටියට හරි සනීපයි. පුතක් මවකට තව වෙන කොහෙන්ද QT පැටියට සනීපට ඩාලි බට්ලර් වෙතින් මනෝ පරිබාත්‍රා අවුරුදු වාසී ටයිල් නාන කාමර කට්ටල සඳහා 140ක් දක්වා වට්ටම් නිවස ලස්සන කරන ඔබේම තැන මනෝ පරිබාත්‍රා ගන්න මාතෘම ඉදෙනිය හැමෝටම එයාටෙල් 880ක් දාන්න TikTok Instagram එක unlimited social media තව වැඩිපුර 30GB data ඕනෑම ජාලයකට unlimited calls අපි ගැන හිතන එකම reload එක Anun Vadena Alpenlibe just jelly bears in bottles. Jelly dang bela ganna hari jolly. දවසේ සිව්විසි හෝරාවෙම නොනවතින අයෝවන්තයන් වෙත සැමදා අගයක් ගෙනෙන පහසුකම් රසක් සමග වනිතා වාසනා මහජන බැංකුවෙන් At IIHS. Reserve your seat today. Call us on 0114-65-1144. Meeka pe rasa rahasa. Api rasaya. Rati samata. Aurdhwasi samagin siya ta hata liyak dakwa vatam. Manam peri batwaya. Gaal maatar middeniya. සියත ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීම පිළිගත නොහැකි තත්වයක් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. රටේ පාලකයාට අවශ්‍ය වී ඇත්තේ ඔහුට අවනත වූ මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. මාධ්‍ය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය රටට හෙළි කළ යුතු බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කළා. ඒ සියත ටීවී ඔස්සේ විකාශය වූ Turning point වැඩසටහනට එක් වෙමින් සියත ප්‍රවෘත්ති වැඩසටහන් කිහිපයක් මූලික කර ගනිමින් මේ වන විට විශේෂ කාරක සභාවක් පත් කරලා තියෙනවා මේ විදිහට යම්කිසි මාධ්‍යයක යම්කිසි ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම හරහා එය මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් සිදු වෙලා කියන කාරණයක් ඉස්මතු කිරීමම මාධ්‍යයේ නිදහසට එල්ල වෙන තර්ජනයක් නොවන්නේද මෙය අද සමාජයේ තියෙන සමාජයේ මතුවෙමින් තිබෙන තර්කයක් බවට පත් වෙලා තියෙනවා මාධ්‍ය නිදහසට මේ මොකද්ද සිද්ධ වෙන්නට යන්නේ ඇත්තටම පාර්ලිමේන්තුවේ සියත නාලිකාවේ යම් ප්‍රකාශනයන් පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාර සභාවක් පත් කරලා තිබෙනවා මම හිතන්නේ පලංකා පාර්ලිමේන්තු ඉතිහාසය බලන්න ඕන ඔය සිරාණි බණ්ඩාරනායකගේ ප්‍රශ්නෙන් පස්සේ වේගවත්ම ඉදිරිපත් කරපු වාර්තාව මේකද කියලා මට සාධාරණ සැකයක් තිබෙනවා ඒක ඉතා කෙටි කාලෙක වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා පාර්ලිමේන්තු සභාවේ අවසන් කරලත් නැවත ඊළඟ සභාවේ ආරම්භ වෙද්දී නැවත මේක අනිල් වික්‍රමසිංහ මොහොත හොඳට කලගුණ සලකලා තියෙනවා කලගුණ දන්නේ ගුණ සලකලා තියෙනවා ඊට පස්සේ දැන් ඒකට රූකඩේ කෙට නිමල් සිරිපාල උපයෝග කරගෙන තිනවා මේ කමිටුවේදී දැන් අනිල් වික්‍රමසිංහ මේ උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව අධිකරණයේ උපයෝගී කරගන්නවා උපරිම ලෙස ඔගේ ත්‍රාඩ මර්ධනීය ක්‍රියාමාර්ග ඉටු කර ගැනීම සඳහා එනිසා තමයි පාර්ලිමේන්තුවට පහුගිය දා නඩු තීන්දුව පිළිබඳ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා වරප්‍රසාද කමිටුවට නඩුකාර වරුන් කැඳවන්න උත්සාහ කරනවා මේ තියෙන රනිල් වික්‍රමසිංහ තමන්ට එරෙහිව සාධාරණ විවේචනයක් දරා ගන්න තරම් ඌට හික්මීමක් සහිත මනසක් නැහැ ඌ නිකන් කෝපාවිෂ්ඨ වුණු වියරු ස්වභාවයකින් හැසිරෙනවා පහුගිය කාලේ සියත නාලිකාවේගේ හැසිරීම පිළිබඳ රටේ ප්‍රසාදයක් තිබෙනවා ඔබගේ ප්‍රවෘත්ති වාර්තා කරන පිළිබඳවත් ඔබගේ විශේෂයෙන්ම ටෙලිවිකේ පිළිබඳවත් ඇගෙයිමක් තියෙනවා පුරවැසියන් කෙරෙහි සත්‍ය කරුණු සමාජයට එකතු කරමින් ඉන්න නිසා මම හිතනවා ඒක රනිල්ට වදයක් කියලා
රනිල් තොහොන වුණේ ඕන වෙන්න හීලැවුණු මාධ්‍ය අනසකට යටත් වුණු මාධ්‍ය පාර්ලිමේන්තුව තමන්ගේ අනසකට යටත් කරන් තිබෙනවා. අධිකරණය විනිසුරුවන් පාර්ලිමේන්තුවට ගෙනලා තමන්ගේ අනසකට යටත් කරගන්න උත්සාහ කරනවා. මාධ්‍ය තමන්ගේ අනසකට යටත් කර ගැනීම සඳහා දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ඇද තමයි මේ තේරීම්කාර සභාව මම දකින්නේ. පාලකීන්ගේ මාධ්‍යට සැලකීම ගන්න ඉතිහාසය අපේ එච්චර සුදු නෑ. දැන් අපි මේ කතා කරන මේ ස්ථානයේ විනිසකාරය පෙරම මේ මැදිරිය 2010 වසරේදී ජූනි මාසයේ 30 වෙනිදා ගිනිතැමීමකට ලක් වෙනවා, ප්‍රහාරයකට ලක් වෙනවා. ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂකතුමා ජේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවල්ගේ මහත්තයා ගත්තොත් 2008 වසරේ ජනවාරි 25 වෙනිදා ඔහුත් ප්‍රහාරයකට ලක් වෙනවා. ඉතින් අපි ගුටි කාපු මාධ්‍යවේදී ඒ දුක සහ ඒ වේදනාව අපේ ආයතන ප්‍රධානීන්ටත් අපිටත් තියෙනවා. මේ ගමන් කරමින් තිබෙන මේ රටාව අර ඉතිහාසයේ කළු යුගයක් කරා යන පියවරක්ද මේ තියලා තියෙන්නේ? ඇත්තටම ඔබට මතක ඇති අපේ රටේ 2010 15 වකවානුව කියලා කියන්නේ මාධ්‍ය විශාල තර්ජන කෙල්ලුණු වකවානුව. මාධ්‍ය ආයතනවල බෝම්බ ගැහුවා, මාධ්‍ය ආයතන ගිනි තිබ්බා, මාධ්‍යවේදීන් ඝාතනය කරා, මාධ්‍යවේදීන් අතපය කැඩුවා. දැන් මම දැනගන්න කැමති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය පිළිබඳ අඩපණ වී තිබෙන පරීක්ෂණ ඉස්සරහට දියත් කරනවාද? දැන් මම රනිල් වික්‍රමසිංහ දැනගන්න කැමති පෝද්දල ජයන්තට, කිත් නොආර්ට, ඒ වගේම උපාලි තෙන්නකෝන් මහත්මයාට එල්ල කරපු පිළිබඳ පරීක්ෂණ පිළිබඳව සමහර ගාතපය කැඩුව. මට මතකයි මාවලගේ මාධ්‍යවේදියට කැපුම් තුවාල කරා නේද, පිට කපලා මට මතක රෝලේටිය 200 ගානට අධික සංඛ්‍යාවක් 200 ගානට අධික සංඛ්‍යාවක් දැන් ඒවගෙන කෝ රනිල්ගේ පරීක්ෂණ. ඒ වෙලාව රනිල් මේ වගේ පෙනී හිටපු මිනිස්සු. දැන් රනිල් වික්‍රමසිංහ එදා ඒ මාධ්‍යවිත මාධ්‍යයන් තර්ජන වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී පෙනී හිටිය කියන බොරුවක්. අද ඔහුගේ බලය අතට එනකොට ඔහු අද නැවත මාධ්‍යයන් වල තර්ජන ඉල්ල කරමින් තිබෙනවා. ඒ පොතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.